ඇයි මිස්ටර් අයවර් මේ ප්‍රශ්න අහන්න එපා හේතු සාධක දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි තමන්ට ප්‍රොමෝෂන් එකක් හම්බුනේ කියලා හිතේ සන්තෝෂය යන්නේ කයි තියෙන්නේ ඒක හරි අසාධාරණයි මේ සාධාරණ අසාධාරණකම් කියන්නේ මම දන්නේ නැහැ මේක ඉහළින්ම ආපු නියෝගයක් තේරුණා गैनु हिताक नोए සුදු බේබි කාට හරි ආදරය කරනවද? කවුද මගේ අපේ වාසනාවන්තයා? මං එයාට ආදරේ හාමිනා. ඒත් එයා මට ආදරේ දෙන්නේ නැද්ද කියන්න මං දන්නේ නැහැ. මගේ අපේ සුදු බේබිට ආදරේ නොකර ඉඳීද ගහක් ගලක් වගේ නොවන පිරිමියෙක්. හැබැයි සුදු බේබි ඉක්මන් වෙන්න එපා. බල්ලා මල්ලට රින්ගනකන් ඉන්න කට ගැට ගහන්න. දැන් දිනාඩ ඉන්නකෝ. निर्मल पुता කොහොමද දෙක පාට දැනගත්තේ මේ ටිකේ මෙහාගේ කටේම තියෙන නිර්මල පුතා ගැනමනේ හොඳයි කතා කරගෙන ඉන්නකො මම බත් හැලී ලිපේ තියලා ආවේ හොඳයි යා ඔන්න කතා කරන්න කලින්මයි කියන්නේ අද ලන්ච් කරන් යන්න ඕනේ හරි අනේ බෑ නංගි මම මේ නුවර යනගම इति नोर टोन तर बस्ती एक कथा विवर दैंक यान मुकद हदसी मेन तुने नंगी गेट गोडूने किला किलना ही तंडे पा आये ताव माव तेरूंगा रन नैन कियान मनाद किरेन नोने नंगी नोदन कथा मगे जीवित तीन नंगी अने आई मुखद मम्मी मीडिया बंदर दारू की तात तक
මම මුඩුක්කුවකින් අතරලා දුක් විඳින ජීවත් වෙන විතරක් නෙමෙයි මගේ දරුවට මාරාන්තික රෝගයක් තියෙනවා මට මගේ දරුවා ඕනේ නංගි මට මගේ දරුවා බේර ගන්න ඕනේ මගේ දරුවට ලොකු ඔපරේෂන් එකක් කරන්න තියෙනවා වයස කීයද හතරයි අවුරුදු හතරක් කියන්නේ මොනවා තීරණ වයසක්ද කවුද ඉන්නේ බදාතට පුතාව ડોක්ටර් කෙනෙකුට පෙන්වන්න තියෙනවා මං ඉන්න අපායි මගේ දරුව තියාගන්න බෑ නංගි මට දවස් දෙකකට විතර දෙකකට නෙවෙයි ඔයාලට ඕන පුළුවන් කාලයක් මෙහෙ ඉන්න මට කරන්න පුළුවන් ඕනේ මුදව්වක් මං කරන්න සත්තයි පුතාටත් මහන්සිය තිබියසි වැඩිමන රුපියල් 200ක් කියයි අපි ත්‍රිවිලර් එක කියා අපරාධ නිර්මල ඔය ඇත්තද වැඩට ගියේ නැති එකේ බස් එකේ නේද අනිත් එක ඒකෙදි ටී සතින් යන්නත් බෑනේ දැහැමි ඔෆිස් කියාද දන්න ඒ වුණාට අනිත් අය ගෙදර ඇතිනි ඒක නම් කමක් නැහැ දැහැමි නම් කිව්වේ අපි එනකන් ඔෆිස් යන්නේ නැහැ කියලා. චි. කවදාකවත් නැතුව අද කෝච්චිය පරක්කුණානේ. අපි යා. හලෝ. මගේ රූම් එකට කවුරු හරි එවන්න. Excuse me madam. मैडम मरा खता करा खता करो तम से मैं कासे दुआंगे ना मां कहते कली मिस आई गोंट आई वन सर ए मुको सर आपे मैडम टेला थी ए मुको टेला थी मैडम बिल लेके आऊं हाँ मां ऐतुल्ट गया हम किया ना तम से मुको तो मैं क्या ऐतुल्ट रिंग करनी මං කතා කරේ අවියන් මහත්තයා කියන. ඉතින් සර් මං දන්නවා මං ඇතුළට ගියේ වැඩි හොඳටනේ. ඉතින් බූරුව මොකටද වැඩි හොඳ කරන්න ගියේ? තමසොල කරන වැඩ වලින් ඒ ගෑනි යුද්ධ ප්‍රකාශ කරන්නේ මාත් එක්ක. උඹලා කරොත් කරන්නේ ඔහොම වැඩ. මැඩම්. අදාර කොපිරයිටර්ස් ලා දෙන්න නිවාඩු ගිහින් මිස්ටර් වට දන්නලද? ඒ කියන්නේ අර දැහැමි මැඩම් ගියාලු නිර්මලයි නේද? ඔව්. නෑනේ මැඩම්. හැබැයි මැඩම් ඉතින් ඒ දෙන්න අද හිටියයි කියලා කරන තරම් විශේෂ රාජකාරියක් නෑ. එහෙම වුණා කියලා හිතමනාවෙන් නිවාඩු ගන්න දෙන්නේ බැහැනේ මිස් ඩ්‍රයිවර්. අනිත් එක මේක හරියට දෙන කතා වෙලා ගත්ත නිවාඩුවක් වගේනේ. කියන්න බෑ මැඩම්. හැබැයි දෙන්න කන්නේ බොන්නේ යන්නේ එන්නේ හැම එකක්ම එකට. ඉතින් මේකත් එහෙම එකක්ද දන්නේ නැහැ. ඉස්ටයිවර් නෑන්ද. ආය අපුවම මං කතා කරන්න කයි ඔයගලට වැඩ පවරන්න එපා. හොඳයි මම.
මම පාන්දරේ දැන් මග බලනවා. කවදාකවත් නංගි අද කෝච්චි පරක්කු වුණා. කොහොමද? අක්කා කියන්නේද නංගි කියන්නේද කියලා තේරෙන්නේ. දෙකටම නැතුව මං නම කියන්නම්කො. හා පැටියා. කොහොමද? නම් මොකද නම්? යන් අයියගෙට අම්මා කුසි ගජරාමිට වැඩ. අනේ අපි ඉඳ කරදර වෙන්න එපා. මොන කරදරයක්ද? ඒක මට සතුටක්. මේ මොනාදන්නේ? අපි ගෙට ගිහිල්ලා වොෂ් එකක් දාගෙනම කතා කරමුකෝ. යා. අයියා දෙන්නේ නැහැ නේද? අපෝ දැන් ගියොත් එම් මැඩම් දුම්මල වරම අතට ගන්න. හබෝ. ඒක නම් මතක් කරන්න. මැඩම් හරි වසයි මියසි. මාව පෙන්නන්න බෑ. අපි යා. සනීපනේ මොනවද කියන්නේ? හාමිනා ගින් කියන්න කිසි වැඩක් තිබුණ නැති නිසා මම වෙලාසරින් ගෙදර ආවා කියලා. දැන් කෝ කියලා හුවත් කියන්න මම බාත්รูම් එකේ කියලා. ඒ කියන්නේ සුදු බේබිට හිසේ රුදාව නැහැ. තියෙනවා. හාමිනා ගියාම එක හරියනවා. යන්නකෝ ඉතින් දැන්. සුදු බේබිට හුඟක් තරහ ගිහින්නේ. මම යනවා. ඉන්න කියන්නේ අපරාදේ අයියටත් අද මෙහෙන්න කියන්න තිබ්බනේ ડોක්ටර් චැනල් කරන පාන්දර 4ටවත් යන්න ඕනලු බෝඩි විඳන් පයින් යනතුරුලු ඔයාට කොහොමද අයියා මුණ ගැහුනේ ගමේ අපි එකලඟ ගෙවල් වල උදවිය නිර්මල පිරිවෙනේ සිංහල පන්තියක් කරා මට හිතා ගන්න පුළුවන් ඒ කියන්නේ ඔයාගේ ගෝලෙක් ඔව් නිර්මලයි හරිම කරුණාවන්තයි මොනතරම් ප්‍රශ්න තිබුණත් අයියා වගේ කෙනෙක් ලැබෙන්නවා හරි වාසනාවන්තයි ඒක නෙවෙයි අයියාගේ පොත් කියවන ගෑනු ළමයි මේ තරම් පස්සෙන් වැටෙද්දි ඔයාට බය හිතෙන්නේ නැද්ද මේ ඔපරේෂන් එක සාමාන්‍යයෙන් ඉන්දියාවේදී කරන එක තමයි ක්‍රමය. ડોක්ටර් මේ ඔපරේෂන් එක ලංකාවේ කරගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? ක්‍රමයක් තියෙනවා. ඉන්දියාවෙන් නම් වෛද්‍යරු කණ්ඩායමක් ලංකාවට එනවා. ලියාපදිංචිලා හිටියොත් එහෙම කරගන්නත් පුළුවන්. ඔපරේෂන් එක පරක්කු වෙන එක අනුතරදායක නැද්ද ડોක්ටර්? ඔපරේෂන් එක ඉක්මන් කරන එක හොඳයි. ඒ බබාගේ තත්ත්වය අනුව ඔපරේෂන් එක පරක්කු වීමෙන් කිසිම අවදානමක් නැහැ. නිවාඩු ගන්න එක වැරද්දක් නෙවෙයි. ඒක ඔගලගේ අයිතිවාසිකමක්. නමුත් ඔගල මතක තියාගන්න ඕනේ එගෙන ආයතනයේ දැනුවත් කිරීමේ යුතුයකම තමන්ට තියෙනවා කියලා. මම මේ මාසෙටම නිවාඩුවක් ගත්තමයි මැඩම්. මන්ද එකසාරක් කිව්වනේ. නිවාඩු ගැනීම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ.
निमाड़ गाने भी दिए सॉरी मैडम बलन अरे अनित कॉपीराइटर आदत नहीं है मैं क्या करूँगी अम्मा के दांत के बूंदे लग के रहता आगे नहीं थी උතේ ගෙදර ගිහිල්ලා අම්මට කරදර කරන්න නැතුව ඉන්න ඕනේ. අප්පච්චි සිකුරාදට එනකොට උතාට රොබෝ කෙනෙක් අරන් එනවා. හොඳද? මියසි? මියසි? මොකද මේ? මටත් ඔයාලත් එක්ක ඉන්න තිබ්බන හොඳයි. කොහෙද? තවත් නිවාඩු ගත්තොත් ගොඩාක් ප්‍රශ්න ඇති වෙයි. අපිට පරිස්සමට යන්න පුළුවන් නිර්මල. සම්මන් මල්ලා ස්ටේෂන් එකට ඇවිල්ලා ඉඳි. නිර්මල්. පුතාටයි මටයි නිවාඩු විතරයි මහත්තයෝ. මං ඒක දන්නවා මියසි. මගේ උස්මැටික ගියත් මිසක अटे एक नाम तक रहे अन्न नंगी अयपि कलुद अयपि कलुद कौरुत मुखवत्ती वाद मीन इच्छर गाना या थी कोच को मत क्या मतनी मैडम मैं विला ओ अदा अपने खाली मैं विला अगर तक आप अपनी दुदान नहीं नो पहनो तमाय पुदुमे तब पर आपको इन्ने पा यान उन्होंने क्यों बात खराब आग नहीं ना मैडम पहुगी दवास्ती तो नहीं मट पड़ी खरदे रहा गया कुना एक एंड बेरू ने कम अपने आई न तंग खाली इन्फॉर्म करना थैंक यू वेलकम प्रश्न आये इनफॉर्म करा मानसिक मैडम कल मंद लेटने को मांगी तो एने का नहीं किया।
තමයි හිටියේ. එහෙනම් ආවේ. අපේ මැහුම් පන්තියේ මිස් ක්ලීනින් ගිහිල්ලා. ආ. එහෙමද? එහෙනම් අපිට එහෙමයි සලකන්නේ ඈ. ෂා. කාගේද මේ කාර් එක? මගේ. මට ගෑරේජ් එකෙන් පාවිච්චි කරන්න දීලා තියෙන වාහනේ. ෂා. හොඳයි නේ. දැන් පද්මිය අයියෝ ගෑරේජ් එකේ මොනවද කරන්නේ? ගෑරේජ් එකේ මං වැඩ කරන්නේ නැහනේ. වැඩ බලනවා. සුප්වයිස. එහෙනම් ওই ලේන් එකේ උන් මොකද ඔයාට මලකඩේයි කියන්නේ? මට මලකඩේ? කවුද කියන්නේ? ඔය එක? ඔය කොල්ලෝ කියන්නේ? ලේන් එකේ උන්ගේ papua හොඳ නැහනේ නංගි. ඔන්න මම ගෑරේජ් එකේ මලකඩ හිරුව තුන් කියයි මං එකේ බොසා කියලා. අන් දන්නේ නැද්ද ඕකුන්ගේ හැටි? ඉතින් කියන්නකෝ ඔයා මට එන්න කිව්වේයි කියලා. නංගි කැමති නැද්ද ෆිල්ම් එකක් ඇඩ් කරන්න? ෆිල්ම් එකක් ඇඩ් කරන්න? දෙයියනේ මං කොච්චර ආසද ෆිල්ම් එකක් ඇඩ් කරන්න. අයියා කියන්නේ ඒක මගේ හිතේ තියෙන ලොකු හීනයක්. එහෙනම් ඒ හීනේ හැබැයි උණයි කියලා හිතාගන්නකෝ. මිස්ටර් කවුද මේ කාර් එකේ ආවේ? මං. ඇයි මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මම ඊයේ රූපේ ගාවට මේ කාර් එක දැම්මේ. මේ මහත්තයෝ කරන කියන රැකී රක්ෂා දිනු වෙන්න ඕනි. ධන නිධාන පාල වෙන්න ඕනි. මියගේ ඥාතියන්ට පිම්පිරිස කියලා මට සමාව දෙන්න මහත්තයෝ. මේ මහත්තයගේ කාර් එක මම කිත්තට හැදුවා. හදලා ටෙස්ට් රන් එකක් එන ගමන් තමයි මේ කන්ට්‍රි එක සෙට් උනේ. මහත්තයෝ මේ මම අදින් ඉන්න ගෑන් ළමයා. මහත්තයා මෙතන කෑ ගහන්න එපා. කෑ ගැහුවොත් මට ලැජ්ජයිනේ. අම්මපා මහත්තයා මෙතන කෑ ගැහුවොත් මම උදර පැනලා මැරෙනවා. ඒ මොනොත් ඉතින් මහත්තයාටම ලේකඩතර පොලිසිය ගාන යන්නත් එපායි. මහත්තයා දෙයියන්න මහත්තයා. අයිසේ අපි වාහන දාන්න දෙන්නේ සල්ලි දීලා. තමුස්සලා මෙතන ගෙනහලා පෙම් කෙලිනවා. මහත්තයෝ වින් සිද්ද වෙයි. මහත්තයා හෙට උදේ මෙන්න. මහත්තයාගේ ගාන රුපියල් 100ට මම බස්සලා දෙන්නම්. අනේ අනේ වින් සිද්ද වෙයි මහත්තයෝ. අනේ වින් සිද්ද වෙයි. දැන් යන්න. තමුස්ස මේ කියන්නේ ඇත්තමද? ඇත්තමයි මහත්තයෝ. දැන් යන්න. එනම් මම යන්න. බය වෙන්න එපා. කවුද පද්මේ අයියේ? ආ ඒ මේ ගෑරේජ් එකේ වැඩ කරන එක්කෙනෙක්. ඒකේ වැඩ කරනවා? ඔව්. එහෙනම් යා ඔයාට අයිසි කියලා කිව්වේ? අයිසි. 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 ආ ඒක මේ කසගස්ථානේ මචං කියන වගේ වචනයන්නේ. මිනිහා කාලයක් කසගස්ථානේ සරුවක් කඩයක් දාගෙන හිටියා. ඒකයි. ඒ රටවලලත් සරුවක් තියෙනවද? ඔයා ගීතේ මෙහෙ විතරද සරුවක් තියෙන්නේ කියලා? ඒක නෙමෙයි. අපි යන්. මොකද මේ ලවණ මිස්ටර් මුහුදු සුළඟ ඔයාගේ කොණ්ඩෙට එච්චර හොඳ නෑ. නිලියක් වෙනකොට ඒක නම් ටිකක් බලන්න ඕනේ ආ. යා. නැගි. ප්‍රශ්න තිබුණත් අයියා වගේ කෙනෙක් ලැබෙනවා හරි වාසනාවන්තයි. ඒක නෙවෙයි. අයියගේ පුත් කියන ගෑනුන් මේ තරම් පස්සේ වැටෙද්දි ඔයාට බය හිතෙන්නේ නැද්ද? අනේ නෑ දෙහැම.
අඩුම තරමේ ඉෂාවක් ඇත්තෙම නේ මේ ළඟට යාලු පුත් කියන ගෑනුම තෑගි වෞචරේ දුක් දෙවල මටත් ඒ ගැන කිව්වා ඒ ළමයා සල්ලි තියෙන පවුලක ගෑනු ළමෙක් මට හිතා ගන්න බෑ ඒ ළමයා අයියට වෙන තෑගි ගැන හවුම මුදුම වැඩේ කියන්නේ අයියා තාම මේ ළමයාව දැකලවත් නැහැ ඒ උනාට යා හරියට කතා කරන්න හැම වෙලේම අයියා දිහා බලාගෙන ඉන්නවා අඬන්න කාරණාද නැත්තේ මගේ නහුනුත් තමයි පුදුමි අසමීපලා ඉන්න අපේ දරුවා විතරක් නෙමෙයිනි පොඩ්ඩි ගෙනිච්ච ටිකට් පොඩ් ටික නම් අයියා ඔෆිස් එක යාට විකුණලා මට තා ටිකට් පොඩ් දෙක තුනක් දියන පොඩ්ඩි කොළඹදී ඩොක්ටර් කිව්වා පුතාගේ ඔපරේෂන් එක මෙහෙදි කරන්න පුළුවන් වෙයි කියලා එහෙමද කොච්චර ලොකු දෙයක්ද කොපොඩ්ඩි අම්ම හන්දියට ගියා දැන් ඒ ගුඩ් මෝර්නින් අන්කල් ගුඩ් මෝර්නින් එම අද අන්කල් ෆුල් රිලැක්ස්ලා එහෙමමත් නෑ දුව ඉස්සර නම් මං උදේම යනවනේ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එක කරන කාලේ දැන් ඉතින් මම පොඩ්ඩක් රිටයර් වුණාට පස්සේ රිලැක්ස් වෙනවා ආහා කොහේ යන්නද මේ ලස්සන දඳගෙන ඉන්නේ අද 9ට OGA එකේ මීට් එකක් අංකල් ඒ කියන්නේ අපේ දුව අද වැඩට යන්නේ නැද්ද නෑ අංකල් මීට් එකේ ඉවරලා යනවා මෙතන මන්ටයි පූජා වන්දනලා ඉල්ල ගන්නකොට තව පැය භාගයක් වත්තේ මම උඩට ගිහලා එන්නද අංකල් මේ ඇයි අංකල් පූජා සතුටින් දින්නේ දුව ඔව් අංකල් දුවට හොඳට විශ්වාසද ඔව් අංකල් ඇයි එහෙම අහන්නේ ඒ පූජාගේ ලොකු වෙනසක් පේන්න තියෙනවා පූජන දුක් වෙන තරම් කාරණාවක් නෑ අංක. එහෙම තමයි මාත් හිතන්නේ. පුංචි කාලේ ඉඳලා පූජ දුවට මං අඩුවෙන්ම පාවිච්චි කරපු වචනේ තමයි එපා කියන වචනේ. අම්ම නැති වුණදා ඉඳලා මම පුළුවන් තරම් උත්සාහ කෙරුවා ඒ වචනේ පාවිච්චි නොකර ඉන්න. ඉදිරියටත් ඒ වචනේ පාවිච්චි කරන්න මං කොහෙත්ම කැමති වෙන්නේ නෑ දුවේ. ඔව් අංකල් මට තේරෙනවා. Hello. මේ උදේ පන්දර අනුන්ගේ ඔබ දුක කියවන්නේ තු වෙනවද මෙහෙට? පර්ෆියුම් එකක පේ පැඩ් එකක්. ටාගට් මාකට් එක ටීනේජර්ස්ලා.
ක්ලයන්ට් කැමති අඩු වචන ගානකින් දිය වෙනවට. ෂා. හරියට පූජා මැඩම් වගේ. අද මොකද දන්නේ මැඩම් නිවාඩු. මිස්ටර් අයිවන් කිව්වේ දවල්ලල ඇයි කියලා? මේ දැහැමි. ඒක නෙමෙයි. මට ඔයාගේ පොඩි උදව්වක් ඕනේ. මොකක්ද අයියේ? මට ප්‍රසෙන්ට් එකක් ගන්න යන්න ඕනේ. කාටද? මියසිට. 26 මියසිගේ බර්ත්ඩේ එක. පුතාගේ අසනීපේ දැනගත්තන් පස්සේ මට එහෙම දෙයක්වත් කරන්න බැරි වුණා නංගි. අපි ලන්ච් ටයිම් එකේ ගිහලා මොනා හරි ගමු. ෆෝල් එකේ ලස්සන සාරි තිබුණා. ලස්සන වෙන්නත් ඕනේ. ලාභ වෙන්නත් ඕනේ. යන්කෝ. මදි පාඩුවකට මාත් දාන්න. ඇයි? ඔයා හරි හොඳයි නංගි. ඇත්තනම් මට දැනෙන්නේ මගේම නංගි කෙනෙක් වගේ. ඇයි වාගේ? නංගි කෙනෙක් කියලා හිතා ගන්න. සංසලනංගී නිසංසලේ පවන්සලා වගේ ය කොම්ම මාපට ගිහ ෂා කොච්චර දෙයක් හා ඒක නෙවෙයි පද්මේ අයියේ ඊට පස්සේ අර චිත්‍රපට ඩිරෙක්ටර්ව හම්බුන්නේ නැද්ද මොකද නැත්තේ ඊ හවසත් ඇවිල්ලා මගේ රුපියල් 550 කිල්ලන් ගියා. මේ දවස්වල මිනිහක් ටිකක් හන්ත. එයා මොනවාද අයියා කරලා තියෙන චිත්‍රපටි? ඇයි දන්නේ නැද්ද? දෙන්නන් ජම්බු. සෙල්ලන්ද කොල්ලෝ. පාරේ නැමුණු වාතු. ඒක බෝඩ් එකෙන් කපලා දැම්ම. බෝඩ් එකේ? ඔව්. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ. මොකද කරන්ට් වයර් එක ගෑවෙනවයි කියලා. ඊට පස්සේ මොකද්ද කුමාරයා තෙතකොණිය බුදි. ඊට පස්සේ මට මාව වහකටුඩු ඊට පස්සේ ලීස්ට් ගහේ මාරයා හැබැයි තින් කකතා මාව නැ ඔක්කොම පොලිමේ දැන් ඩාවි නංගිගේ තනිවර ටිකක් ඇවිල්ලා හිටියා යන්න අයි මේක අක්ක සුදු නිසා ලස්සනට තියේ මේක නම් ලස්සනයි කියද මේක ඒක 1200ක් වෙනවා මේක දෙන්න මංගා විචිත්‍රශාලි නැහැ ළමයෝ අපි වෙන එකක් ගමු අමතක කරන්න එපා මේ තෑගේ සමකොටස්කාරි මං කියලා ඒක හොඳ මදි නංගි ප්ලීස් අයියේ මම මේ දේ කරන්නේ හරිම සතුටින් ආසාවෙන් කෙනෙකුගේ සතුට නැති කරන එක පව් නේද මිස් ඕක ගන්නවා නම් කවුන්ටරේට යන්න වෙයි අපි ගන්නවා මං කියන්නේ හොඳ විදිහක් ප්‍රසෙන්ට් එක මම ගන්න අද වාගානේ ලන්ච් කරන්න උඹ කරපු හැම වැරද්දක්ම අංකල් නෝට් කරලා තියෙන්නේ පූජා දැඩි ඉන්නේ දුකෙන්ද මා ආදිත්‍ය අංකල් දුකෙන් ඉන්නවා දුකෙන් කියලා හිතලා අනේ මන් දන්නේ මා මං ඉන්නේ හොඳට මවුල් වෙලා
හරි තොරතුරක්වත් නොදන්න මිනිහෙක් පස්සේ වැටිලා ඔයා විහි නැවුල් හදාගෙන තියෙන්නේ පූජා. යමු එමා. මම ඔයාව ගෙදරින් drop කරන්න. දැක්කනේ දැක්කනේ දුමු කරපු මොණකමේ මහත උඹගෙන් ගන්න ඕනේ ඔක්කොම අරගෙන දැන් ඌ කෙල්ලෙක් එක්ක හැදේ නිර්මලයි අර ඌ දැක්කද අපිට රවාගෙන ගියේ අපරාදී අපිට තිබ්බ ඕෆ් වෙලා ඉන්නේ නේ देखना මට නිර්මලට කතා කරන්න ඕනේ මා. පිස්සුද? මොනවා කතා කරන්නේ? ලැජ්ජ නැද්ද පූජා? මට ඒකට අයිතියක් තියෙනවා. උඹ ඒක මවාගත්ත අයිතිය. හරි උරුමක් කර බීජේ ගිහිටියා. දැක්කනේ? ඒක හැම්මෙන්න දෙන්න බෑ. පූජා, හොඩියක් වෙන්න හදන්න එපා. අපි යමු දැන්. නැකපන් කාරේ. Hello. Hello Emma. Pooja, ai mukut unne? Mukut na Emma. Mata dukkai. Mata harima dukkai. Mata nirmalawa one Emma. E wenun karanna puluwan? अंतिम धनुवेदत मंग करना माँ। ओ का पिस्सू आप पूजा। निर्मल कहाँ उधर? आई रातेलो के बिने कॉलो नहीं द।
वाट माव तेरे नैमा खवदावत खोरुत माव तेरुंग गत्ते इतने निर्मला कौद मे आलू कोई वे के रही मंग कोई दाकिन दे बा ये मंग आ उतर दाकू ने मारू लाल संसरागे पिंतूरे बित्ती गहगद्दि बड़े जायनी है मता के नद जैनिक पिंतूर मंगावनेकिन पिंतूर कुत्ती अपूर पेमते अंबलाको अने देवी अने किस्तुं कोटियाक लोकपालने करन देवी देवताउन वहांस मगे मे दुख बलला मेक करपु एकागे एंगिली पुरु गैलवीला नेति बंगस्थान वेला यांडोनी अने देवियने हेन हतम वदिंडोनी हेन हतम अने देवियने अने अम्मा मुगे कटक हैटी लिपट मिरिस कराल देख तुना कद्दा अंटोनी वस दोस्से अंट कियेद निर्मल दी दहार मिहित मैं नोनी छुट्टा खता खिराने पुल अंद इन मां सुटुस काल एक कांगे ना हो वाके कैमरे ला कुनु सी आई विनेरे बिंदु आई दलने तक आमरे तेरे को ना थार्टू कर लेना क्यों आई के लिए ता कानी महत्व बोनी की कोगी नोने के लिए महत्व को की रहनो माँ ओ अन्य ली बालानी ना अमुक Thank you.
බය වෙලා මේ ක්වාටර් පුරුදු නැති තැනක් නෙවෙයිනේ ඊයේ දැහැමිත් එක්ක ආවිත් මෙතනටම නේද මම නම් අහලා තියෙන්නේ බයෙන් ජීවත් වෙන්නේ වැරදි කරන අය කියන්නේ බයක් නෙමෙයි මඩම් මේ මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ ඇයි මඩම් මාව මෙතෙන් දෙක්කන් ආවේ හැංගි මුත්තන් කළා ඇති කියලා හිතුණා ඔක්කොටම ඉස්සෙල්ලා මට කියන්න ඔයාගේ දැහැමිගේ අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා යාළුකම එච්චරද ඔව් මට සමා වෙන්න මැඩම් මම මේ මහනුවට ඇයි මැඩම් දැහැමි ගැන මගෙන් ඒ විදිහට අහන්නේ රස්සාවට ගත්තෙත් පූජා මැඩම් කියලා නැත්තම් ෆන්ක්ෂන් එකකටවත් මැඩම් ඔෆිස් එකට එන්නේ ෂුව මැඩම් ෆර්ම් එක බාර ගත්තෙත් අයියා හින්දා කොහොම හරි සිද්ධ වුණේ බයිස්කෝප් සයිස් වැඩක් ඔන්න පුතේ ගොඩ එනවා නම් ඔරුව මට දැන් රස්සාවත් එපා වෙනවා ඒ මොකද දැන් තමයි බන් නිවාඩු දවස්වල අතරට යන්න ඕනේ पूजा इससे अपने हेलो ने मगे आसर न कम मट मंगे ना मिला इच्छा एक आते कर मैं हमारे आप में आदरे हिंदन ये कहने लोग का मंगे आन आदरे के आने लुनों बोल वाके वैडी उनका कांडे वाली जाती है निमे ने वैडी वेन्ना रासाई मट बेबी पोड कथा करो सिमियन
මට බේබිට පොඩ්ඩක් කතා කරන්න ඕන. හාමු. හොට්වට බොන්නනේ. නෑ නෑන්ඩ්. ස්විතී. ඩැඩි. මගේ පුතා ඉන්නේ හිත කරදරයකින්ද? නෑ ඩැඩි. දුව පුංචි කාලේ ගෑනු ළමයි බෝනික්කන්ට හරි ආසයි. පිරිමි ළමයි යෝධයන්ට ආසයි. ගෑනු ළමයි ලොකු වෙනකොට යෝධයෝ වගේ කොල්ලන්ට ආසයි. පිරිමි ළමයි බෝනික්ක වගේ කෙල්ලන්ට ආසයි. හැබැයි මගේ දුව ඔය ආසාවන් දෙකෙන්ම හිත පෑදෙනවා. ඩැඩි අය එහෙම කතාවක් කිව්වේ? දුවට මතකද? දුව පොඩි කාලේ මේ ටීපොට් එකට ලෑස්ති වෙන අපි එහෙම ලෑස්ති වෙන්නේ දුවට කතා කියන්න. අපි තේ බීලා ඉවර වෙනකොට දුව කතා හතරක් අහලා ඉවරයි. I love you, Daddy. I also love you very much, darling. Hamu, lasti. Lasti? Muna the lasti. Hot water, naan. Hot water, naan. මල්ලි අද වැට්ටගේ නැද්ද? අද නිවාඩුවක් දැම්මා අක්කේ. අක්ක දැන් දාවේ? මං පාන්දර ආවේ. අම්මගියා පුතාගේ වෙලා බලන් ඉන්න කියලා. මියසි ගෙදරද? මම නාන්නේ නැවට නම් ගෙදර හිටියා. පුතාණි දිගන්න නැති. මල්ලි නංගි මේ පාර කොළඹ ගිහිල්ලා ආපු දවස් නම් කල්පනා කර කර තමයි ඉන්නේ. ඉතරි දෙන්න නම් මොනවත් කිව්වේ නැහැ. මම කතා කරලා බලන්නම්කෝ. දැන් දාවේ කීට ගොඩ වුණා විතරයි. අද වැඩට ගියේ නේ? අද නිවාඩුවක් දැම්මා. මියසි අද කවද්ද? අද සිකුරාදද මන්දා? ඇයි අද ඔයාගේ උපන්දිනේ? දෙයියනේ මට ඒක අමතක වුණානේ. මට තියා අම්මටයි අක්කටයිත් මතක් වුණේ. පුංචි දෑක නේද? ඔයාම බලන්නකෝ. ෂා ලස්සන සාරිය. කවුද තේරුයි? මායි දැහැමි. ඇයි
මුතකින් එක ලස්සනයි. කුපුතා දැන් නිදිය ගත්තේ. මැඩම් මට මිස්ටර් මිස්ටර් කියනවා හීනෙන් වගේ ඇහුණා මම හිතුවා වෙන කාට හරි කියලා මැඩම් කොහමද දන්නේ මේක මගේ ගෑරේජ් එක කියලා මම උගල ගෙදර ගිහිල්ලා ආවේ අනේ අපේ ගෙදර නෙමෙයි අපේ අම්බලම සෝරි අපේ මේ බෝඩිම මේ නිර්මල ඉන්නවද ගමේ ගියානේ ඊයේද කොහෙද යාගේ වයිලට් අක්කගේ උපන් දිනේ කිව්වා ඇත්තද ඇයි මල කවද විතර දන්නේ නැන්නේ නේද දවස් දෙකක් තුනක් නම් යයි ඇයි මල මට තරහ නැතුව ඇඩ්‍රස් එක දෙන්න පුළන්ද ඇයි මල හදිසියද හදිසියෙන් මම බරාස් ගාලා ගිහිල්ලා මෑන් එක්කන් ඉන්නම් අනේ ලොකු උදව්වක් හැබැයි ඉතින් බරපැන තමයි ප්‍රශ්නේ බරපැන ඔව් ඥාවෝ something anything do thing අම්බු මැඩම් මේකෙන් අපේ ලේන් එකේ උන් ඔක්කොම ටික නూర ගෙනියන්න පුළුවන් නේ ඒකට කමන්නේ මේ අද මේ යන්න පුළුවන් නේ දම යන්න පුළුවන් මේ ගෑරේජ් එක වහලා දාලා යන්න බෑනේ මැඩම් මම නොහිටියොත් මෙතන කිසි වැඩක් කරෙන්නේ නැහැ නේ ඒකනේ ප්‍රශ්නේ හැබැයි අද මේ යන්න පුළුවන් නම් ලොකු දෙයක්. පත්මාලයි. අයි. රුපියල් යහුවා. දෙ ප්‍රින්ට් එකේ නාපු ඉතුරු සල්ලි කෝ කියලා. මේ එහෙනම් මං ගිහින් එන්න. ආ හොඳයි මලම්. චුට්ටක් බලන්න. මං යන්න. ලොකු උදව්වක්. ආ. ව්‍යංජන මුකුත් බෙදන්නද? නෑ. ඇති. දවස් කීයක් නිවාඩුද? මේ දවස්වල ඔෆිස් එකේ ඇත්තට වැඩ නැහැ. ඔයා මියාම නිවාඩු දාන්නේ නැතුවද? නැහැ. අනේ නිර්මල. හිතුවක් කල්ලා රස්සාව නැති කරගන්න හදන්න එපා. නිර්මල. කොහෙන්ද වට සාරිය ගන්න සල්ලි? නෑ මේ මාසේ අන්තිම දවස් ටිකනේ. වා මේ මාසේ ගොඩක් ගෙදිට වියදම් කරානේ. නෑ සාරිය ගත්ත දැහැමිගේ සල්ලිවලින්. පඩි ගත්තම දැහැමිටික දෙන්න. නන්නා දුන්නයි තෑග දෙන මොනා බලාපොරොත්තු වෙනද දන්නේ. පරිස්සමෙන්. ඉතින් දැහැමි අඳුරන්නේ නැති ළමෙක් නෙමෙයිනේ මේසෙ. නෑ මං කිව්වේ දැහැමි ගැන නෙවෙයි.
तहमीर मगे रूम में कटने क्या मैडम कथा कले मंगवाड़ कथा कले राज मगे पुद्गल गोम नाम क्या मैडम मट करना पुल अंदे आप कराना पूजा मैडम आगे गैरेज कटाओ गैरेज कटाओ बोरूट दिगड़ा जाए माओ आगे ना मम नावना मे दुरोट तत्कराने कऊद की कऊद पूजा मैडम
බොහොම අමාරුවෙන් කියලා 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 නවත්තලා මම මේක මාර කොඩිනක් වුණානේ බා ආදරේ කියන්නේ මිහිරි කරදරයක් කියලා ඔයාමනේ ලොක්ක පොත්වල ලියන්නේ पल දැන් කෙලිම වැට යනවා නෑ එයා එතන වැට යන මගේ කල්පනාව නෑ පද්දේ මම කොමාරි පත්තරේට රින්ග ගන්න ඔය පත්තරේ කුරුටු ගානවා වගේද බං මොනතරම් ඩීසන් ජොබ් එකක් ඔය කෙල්ල මාව නටවෙන්නේ කොහමද බං මං එතන වැට යන්නේ හරි හරි වෙච්ච දේ වුණා දැන් ඉතින් කෙල්ලම ඇවිල්ලා තියෙනවානේ වැඩට එන්නේ කියලා උඹේ කකුල් දෙක ගාවටම आउट पूजा ताकर बांग खाता कर बांग को बड़े बहने मर दी बांग खाता करा आदमी हेलो हेलो निर्मल पूजा हिया हाँ निर्मल ना नो पद्मलाल हिया आ को निर्मल आ निर्मल बा मां खड़े आया हुआ ठाकुर टेकिंग है මොකද පණිවිඩයක් තියෙනවා නම් කියන්න මං කියන්න. එයා තාමත් මාත් එක්ක තරහින් දයි ඉන්නේ. Small small angry. ඉතින් මිනිහා නෙවෙන්නමයි හැදුවේ. මං ටිකක් අතින් හිටියා. අනේ ඉතින් මම ඔහෙ හිටු කිව්වොත් එහෙමම තමයි. පූසවක්. බඩ පිස්සුද බං? ඔබ මේ කරන වැඩ වලින් උන් ඉස්සර අපිට මං තවත් තීලුවක් වෙනවා. ඉතින් මොකද බං? එහෙම වෙලා හරි වැඩේ සිද්ධ වෙනවා නම් मट की मैं हे नी को अम्म गाव पड़ी निर्मल की विनस लोकाके विनस अने मंदर ने
මට තේරෙන්නේ නැහැ ලොක්කාගේ මට හිතෙනවා නිර්මල විනාශ වෙලා කියලා මේ තියෙන ප්‍රශ්න මැදිවට ඔය මනස්ගත උලිදා ගන්න එපා පොඩ්ඩිය නිර්මලගේ කතා කියවන ගෑනු ළමයි නිර්මලට හරියට උදව් කරනවලු මේ දරුවා අසනීපසාව වෙන්නේ නැති නිර්මල ඒ ගෑනු ළමයව දැකලවත් නැහැ ඕකත් ඉතින් සැක කරන්න කාරණේක්ද පොඩ්ඩිය අයියාගේ වැඩකොලේ ගෑනු ළමයිනොත් නිර්මලගෙන් අහලා මැරෙන්න හදනවලු අපි සතුට නැත්තටම නැති වේද ලොක්කාගේ නිර්මල මල්ලි කොළඹ ගිහිලා දරුවා වෙනුවෙන් නොවේදනා දුක් විඳින්දි ඔයා ඔහොම හිතනක හරිද පොඩ්ඩි නිර්මල මල්ලි ජනප්‍රිය නව කතාකාරී එයාට ගෑන් ළමයි ආදරය කරන එක අපිට නවත්තන්න බෑ නංගි වරදක් වෙන්නේ එයා ගෑන් ළමයින්ට ආදරය කරන්න ගියොත් දැහැමි ඔයාලට මේ ආර්ට් වර්ක්ේ ටයිප් එක ෆයිල් එක ආවේ නැද්ද මේ ඇඩ් එකට ඕකේ වෙච්ච ෆයිනල් ආර්ට් වර්ක් එක මට ආවේ නැ මොනෝ ඔය ඇත්තමද ඒතර මේකත් අරමිනිය ළඟද නිර්මල අයියා ළඟද ඔව් අනේ ඇත්තට මේ මිනිහ රසාවට එන්නේ නැද්ද එයි මිස්ටර් අයවන් මං හිතන්නේ මොකක් හරි කරදරයක් වෙන්න ඇති හරි මොන කරදරේ තිබුණත් මං අහන්නේ එන දවස් ගාන ටෙලිෆෝන් කරන්න බෑයිද මේ මිනිහා නම් මේ රස්සාවට හරියන්නේ නැහැ. මැඩම් මොකද කිව්වේ? අන්න ඒකනේ දැහැමි පුදුමේ. හදිස්සියෙන්වත් මිනිහෙක් රස්සාවට ආවේ නැත්නම් හරියට නිකන් මේ ආතුරය පරිලේ වුණා වගේ කෑ ගහන ගෑණි මේ වෙලාවේ සද්දයක් නැහැ. මොකද හැමින් ගන්න. හිනා බාදත්තට කියන්නේ දැන් එතකොට වැඩට යන්න බෑ නේද? වැඩට යන්න හිතාදා ගන්න අමාරුයි බා. මට කියලා ආත්ම ගෞරවයක් නැද්ද? ඔබට තියෙන්නේ මොනවද නැත්තේ මොනවද කියලා මම දන්නේ නෑ. මං දන්නේ ෂෝක් එකට කර කර හිටිය රස්සාව නැති කරගත්තු එක විතරයි. මේ බෝස් වෙලා දින්නේ. ඔව්. මං කිට් එක මාරු කරන් එන්න. එතකම් පාර දිහා බලාගෙන ඉඳපන්. රස්සාව නැති වුණාම කම්මැලි කමටත් එක්ක කරන්න වැඩේ මරු.